අසල්ලම මේ ආගම් වලින් තමයි මේ නීතිය කියන දේ ඇති වුණේ. මුලින් රෝම නීතිය ආවා, ඊට පස්සේ රෝම ලන්දේසි නීතිය ආවා, ඉංග්‍රීසි නීතිය ආවා. රජයට විරුද්ධව යම්කිසි වරදක් කරන පුද්ගලයෙක්ට එරෙහිව නඩු පවරන ආයතනය. පොලිසිය විසින් ඒ නඩු පැවරීම සිදු කරන්නේ නැත්නම් නීතිඥවරු මාර්ගයෙන් පුද්ගලිකවත් ඒ අධිකරණේ නඩුව පවරන්න පුළුවන්. සමහර වෙලාවට කියනවා මේක නඩු මාර්ගයට යන්න එපා, මෙම මුදලක් දීලා සමත වෙන්න, යා කාට සමහරවට බලපෑම් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් සමහරවට සමහර පුද්ගලයන්ට මුදල් නොමැති කම නිසා නොදන්නාකමට අධිකරණ ඉදිරියට එන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් එහෙම මුදල් නොමැති කම හරි මොනවා හරි හේතුවක් තියෙනවා නම් නීති ආධාර සේවය කියලා එකක් හදලා තියෙනවා. ඒකෙදි ආර්ථික අපහසුතා තියෙන අයට නොමිලේ නීති සහාය ලබා දෙනවා. අපරාධ නඩු පවරද්දිත් ඒ අපරාධය සිද්ධ වෙච්ච පොලිස් බල ප්‍රදේශය තුල තමයි ඒක පවරන්න ඕනේ. සුද්ධ මුල්ලේනාය සම්බන්ධයෙන් ඉතින් අර කාන්තාවන්ට ගොඩාක් අසාධාරණ වෙලා තියෙනවා. ඒ සමහර කාන්තාව දිවිනසා ගන්න තත්ත්වයට පවා පත් වෙලා තියෙනවා. ඒ වෙලාවට සිද්ධ आईबोन के पिलगान अदे फर्नाडोस यूट्यूब नालिका वे मम उगल कल क्यूवागे अभी अलुत्म सेगमेंट मे नालिकावे वह अमोट इन बलापुर मेवी मेक आरंभ उपंदा मेरण काम अब जीवित नीति एक आकार बलपा अब नीति पिटावे अब जीवत तिन्न बै इति संबंध अब जीवित नीति कुम बलपे नीति अब कुमें हसुरवाणि अपगे जीवित अद दवसेदी अपत्समकून अपगे गौरवनी आराधना पिलिपन पिलिगेन कोलंबो विश्वविद्यालय नीतिवेदी विशेष उपाधिधारी गारु सुरंगा रंदनीय नीतिज्ञ समय नीति कियनदे अवश्य ओणम समाजे कति ए समाजे विनय पावत्तागेन यन्न हम सामज के दिम नीति के अवश्य पौल पौल प्रधान ये पौले प्राणुअल ये पौल हडगास्वाम या नीति ये पौल तुला कुटुबे तुलावागे रटकट ए आयतन कट पासल कट इवागे हेम स्थान दिम ये देवालय पदना नीति अतीनवा इतकोट असल मे आगाम मे नीति की ඇති උනේ ආගම් වලින් යම් ජන කොටස වලට යම් යම් විනය විනයානුකූල ජීවත් වෙන හැටි ඒ විදිහට ආගම් වල එක එක කර්තවරු යම් යම් විනය නීති පවරනවා තිබුණා. ඊට පස්සේ ඒ සමාජයේදී ඒ විනය නීති ඒවා ඒ පුද්ගලයා ඒ ආකාරයට පිළිපැදෙන්නේ නැති නිසා යම් කිසි දඬුවමකුත් එක්ක නීතියක් අවශ්‍ය වුණා සමාජයට. ඒ අනුව තමයි मे नीति कटूम पत्ला ये समाज वाले गेलपे आकाट दंडन वगंतिला सामज एक अवस्थावधि अवश्य आकाट नीति संशोधने वेमी संहार नीति वेमी ये आकारेट नीति सामजगत वेनवा ඒකට දැන් අපේ ලංකාවට අවශ්‍ය විදියට ලංකාවෙත් මුලින් රෝම නීතිය ආවා, ඊට පස්සේ රෝම ලන්දේසි නීතිය ආවා, ඉංග්‍රීසි නීතිය ආවා, ඊට පස්සේ ඒ ඔක්කොම සංකලනය කරලා දැන් අපේ රටට අවශ්‍ය විදියට මේ නීතිය අදාළ වෙනවා. නීතිඥතුමියනි, මම මෙහෙම දෙයක් ඇහුවොත් අපේ රටේ ගරු අධිකරණය ගත්තොත් අධිකරණ විවිධාකාර අධිකරණ තියෙනවා. දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, එතකොට කම්කරු අධිකරණය මේ ආදී. එතකොට කොහොමද යම්කිසි පුද්ගලෙක්ට මේ නීතිය රාමුවකට යනකොට මේ අධිකරණය තුළ කොහොමද අධිකරණයන් වෙන්වෙන් වශයෙන් අඳුරගන්නේ? මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ රජයට විරුද්ධව යම්කිසි වරදක් කරන පුද්ගලයෙක්ට එරෙහිව නඩු පවරන ආයතනය. ඒක පවරන්නේ පොලිසිය මගින්. පොලිසිය විසින් ඒ නඩු පැවරීම සිදු කරන්නේ නැත්නම් නීතිඥවරු මාර්ගයෙන් පුද්ගලිකවත් ඒ අධිකරණේ නඩුව පවරන පුළුවන්. ඒකෙන් අපිට ලැබෙන්නේ අනිත් පුද්ගලයාට දඬුවම් කිරීමක්. එතකොට පොලිසියෙන් පුළුවන් රජ ආයතන වගේ මේ වගේ කටයුතු වලින් ඒ මහේස්ත්‍රාත් අධිකරණේ නඩු පැවරීම කරනවා. ඒකෙදි නීමැරුම්, ස්ත්‍රී දූෂණ ඒ වගේ දැඩි දඬුවම් දෙන ඒවා නෙමෙයි
මහේස්ත්‍රාත් අධිකරණයට ලඟු කරලා තියෙනවා දඬුවම් දීම සම්බන්ධයෙන් දඬුවම් සංග්‍රහ යටතේ වැරදි කිහිප කාණ්ඩ කරලා තියෙනවා ඒ කාණ්ඩවල නඩු පැවරීම කරනවා මහේස්ත්‍රාත් අධිකරණය. එතකොට මහේස්ත්‍රාත් අධිකරණයේදී සමහර නඩු මහාධිකරණයේ ඇසිය යුතුයි කියලා තීරණය කරපුවම තමයි ඒව මහාධිකරණයේ අසන්නේ. එතකොට මේ මහේස්ත්‍රාත් අධිකරණවල පවරන්නේ දඬනයක් කරන්න ඕන වැඩි. එතකොට දිසාධිකරණවලදී අපි ගන්න පුද්දලික නඩු. ඒ කියන්නේ නීතිඥවරු මාර්ගයෙන් තමයි නඩු පැවරීම කරන්නේ. ඒව පුද්දලික නඩු. ඒ කියන්නේ අධික්ක සාධ නඩු, ඉඩම් නඩු, බෙදුම් නඩු ඒ වගේ පුද්ගලයන් අතර ඇති වෙන ආරවුල් සම්බන්ධයෙන් වෙන නඩු. ඒ කියන්නේ අපි යම් කිසි වන්දියක් ලබා ගන්න නැත්නම් යම් කිසි දේපලක අයිතියක් ලබා ගන්න, යම් කිසි තීන්දුවක් ක්‍රියාත්මක කරගන්න ඒ වගේ පුද්ගලික මට්ටමින් ලබා ගන්න දේවල් තමයි දිසාධිකරණයක වෙන්නේ. එතකොට මහාධිකරණයක වෙන්නේ අර දඬනීය දෙයක්. එතකොට අභියාචනාධිකරණයක ක්‍රියාත්මක වෙන්නේ දිසාධිකරණයේ දෙන තීන්දුවක් හෝ මහේස්ත්‍රාත් අධිකරණයේ දෙන තීන්දුවක් මහාධිකරණයේ දෙන තීන්දුවකින් අතුත්‍යයක් වෙච්ච පාර්ශවයකට අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ අභියාචනය ඒ අභියාචනාධිකරණයේ විනිසුකාරවරු විසින් අසලා ඒක තීන්දුවක් දෙනවා. එතකොට ඒ තීන්දුවට ප්‍රතිපත් වුණොත් තමයි අපිට ශේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ශේෂ්ඨාධිකරණයත් ඒ තීන්දුවට එනවා අභියාචනයක් කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව මොකක් හරි තමන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණොත් එහෙම නැත්නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වන යම් කිසි වරදක් සම්බන්ධයෙන් තමයි අපිට කෙලින්ම ශේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට යන්නත් තියෙන්නේ. එතකොට අපිට පුද්ගලක මට්ටමින් අපි පවරන නඩු පවරන්න තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ දිසාධිකරණයේ වගේම කම්කරුවන්ට කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය වුණාම යන්න තියෙනවා කම්කරු අධිකරණය. මුස්ලිම් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කාති උසාවි කියලා එකක් මුස්ලිම් නීතියේ අඩංගුයි තියෙනවා. ඔව්. මම ඔබතුමිය සඳහන් කරා අපි මහේස්ත්‍රාත් අධිකරණය ගත්තොත් ඒ අධිකරණයේ ප්‍රධාන වශයෙන් නඩු පැවරීමක් සිදු වෙන්නේ පොලිසිය හරහා කියලා. හැබැයි යම් පුද්ගලයෙකුට ඒ පුද්ගලයා නඩු මාර්ගයට යන්න පොලිසියට ගියහම පොලිසියෙන් මේක සම්මතයක් තියෙන මතයක් තියෙන මිනිස්සු අතර පැවතෙන ඒ පොලිසිය තුලින් හරියාකාරව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අර ෆේවරිසම්ස් වගේ වෙන්න ඉඩ තියෙනවා. ඒතකොට එවැනි අවස්ථාවකදී ඒ පුද්ගලයාට පුළුවන් ද කෙලින්ම කියන්නේ ඍජුවම ගිහිල්ලා සම්බන්ධ වෙන අධිකරණයකට නීතිඥවරයෙක් මාර්ගයෙන් හෝ යම්කිසි ආකාරයකින් ඒකට අපරාධ නිදාන සංග්‍රහ යටතේ තියෙනවා මුදල් වංචාවක් නැත්තම් ඔය වගේ මොකක් හරි අපිට වෙන අපරාධමය වරදකදී පොලිසිය නඩු පවරන්නේ නැත්තම් ඒක අපිට පුළුවන් නීතිඥවරයෙක් මාර්ගයේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරන පුද්ගලික නඩුවක් විදිහට එතකොට ෆැමිලි කාර් එකක් විදිහට ඒ පුද්ගලයාට නීතිඥවරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් වෙලා ඒ චෝදනා පත්‍රයක් ගොනු කරලා ඒ ආකාරයට සිතාසි අරගෙන වරෙන්දු ක්‍රියාත්මක කරලා ඒ ආකාරයට යන්න පුළුවන්. පොලිසිය විමර්ශන අවශ්‍ය නැහැ. එතකොට සාක්ෂි කැඳවලා තමන්ට වෙච්ච වරද සම්බන්ධයෙන් මේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහනයක් ලබා ගන්න ප්‍රතිපාදනය තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් පුද්ගලයෙක් නඩුවක් ගොනු කිරීමේදී හෝ නඩුවක් පාදක කරගෙන රජයේ පවතින පොලිසියට හෝ ඒ අදාළ ආයතන වලට යාමට අවශ්‍යතාවයක් අනිවාර්ය නැහැ. ඒගොල්ලන්ට පුළුවන් කෙලිම ගිහිල්ලා නීතිඥවරයෙක් මාර්ගයෙන් ඉදිරිපත් වෙලා අධිකරණය තුල නඩුවක් ගොනු කරන් නඩු නිමිත්තක් අරගෙන. ඔව් ඔව්. එහෙම හැකියාවක් තියෙනවා. එතකොට දැන් මම ඔබතුමෙක මෙහෙම දැනගන්න කැමති යම් පුද්ගලෙක් හෝ යම් ආයතනයක් අපි නඩුවක් ගොනු කරනකොට සාමාන්‍යයෙන් අධිකරණයට ඔබතුමිය සඳහන් කරා වගේ සිවිල් අධිකරණය, ඒ කියන්නේ දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, කම්කරු අධිකරණය මේ වගේ නිර්ණායකවලට යනකොට එතකොට ඒ අධිකරණය තුළ යම්කිසි රාමුවකට කොටු වෙනවද ඒ පුද්ගලයන් මේ තුළ විතරයි අපිට ගමන් කරන්න පුළුවන් වෙන්නේ කියලා? ඔව්. ඒ කියන්නේ අපිට එදලා තියෙනවා මේ ඉඩන් නඩු පවරද්දී, දික්කසාද නඩු පවරද්දී ඒ නඩු පැවරිය යුතු අධිකරණ කලාප වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ විවාහ වෙච්ච ප්‍රදේශයේ හෝ ආශ්‍රමයන් පදිංචි ස්ථාන පදිංචි බල ප්‍රදේශයේ තමයි දික්කසාද නඩුවක් පවරන්න ඕනේ. නැත්නම් ඉඩන් නඩුවක් පවරද්දී ඒ ඉඩම පිහිටි බල ප්‍රදේශය තුළ විතරයි ඉඩන් නඩුවක් පවරන්න පුළුවන්. ඒ වගේ දිසාධිකරණය තුළ තමයි ඒ පුද්ගලික නඩු පැවරෙන්නේ. එතකොට අපරාධ නඩු පවරද්දීත් ඒ අපරාධය සිද්ධ වෙච්ච පොලිස් බල ප්‍රදේශය තුළ තමයි ඒක පවරන්න ඕනේ. එතකොට ඒ සමහර වෙලාවට
පුද්ගලයන්ට ඒ පොලිසියෙන් අසාධාරණයක් වෙනවා කියලා තේරෙනවා නම් ඒ කියන්නේ යම්කිසි ඒ කියන්නේ දේශපාලනමය වාස්පෂයෙන් හරි නැත්තම් ඒකේ ඒ ප්‍රදේශයේ බලවතුන් නිසා ඒ නීතිඥවරු පෙනී හිටින්නේ නැත්තම් විනිශ්චකාරවරයා අඳුරනවා ඒ වගේ මොකක් හරි හේතුවක් නිසා ඒ අධිකරණයෙන් ඔවුන්ට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා ඔවුන්ට හැඟියනවා නම් ඔවුන්ට පුළුවන් ඒ නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන්න කියලා අභියාචන අධිකරණයේ ඉල්ලීමක් කරන්න. එතකොට අභියාචන අධිකරණය අදාළ කරුණු සලකලා බලලා එක්කෝ වෙනත් නිෂ්කාරවරයෙක් පත් කරලවනවා ඒ නඩුව අහන්න විතරක් ඒ අධිකරණයට. එහෙම නැත්නම් ඒ නඩුව අහන්න වෙනත් අධිකරණයකට ඒ නඩුව අහන්න යොමු කරන කිරීමක් අභියාචන අධිකරණය කරනවා. ඒ කියන්නේ පුද්ගලෙක්ට අසාධාරණයක් නොවන විදිහට ඒ විදිහට මේ නීති සකස් වෙලා තියෙනවා. හරි මම අවසාන වශයෙන් මම අහන්නට කැමතියි ඔබතුමියගෙන් යම් කිසි පුද්ගලෙක් හෝ ආයතනයක් හෝ යම් කිසි පිරිසක් එකතු වෙලා නඩු මාර්ගයකට යන්න යනකොට අද සමාජයේ පවතින වත්මන් මේ අධිකරණ නීති රෙගුලාසිත් එක්ක පුද්ගලයන් ගොඩක් අවස්ථාවලදී මැලි වෙනවා නීතියේ සහනේ පතන්නට මේ ගැන අද්දකින් බහුල නීතිඥවරියක් විදිහට ඔබතුමියගේ දන්න මතය මොකක්ද දැන් කියලා ගොඩක් කලකට පොලිසියේ පැමිණිල්ලක් කරපුවාම ඒ වගේ අවස්ථාවකදී මුල් අවස්ථාවේ ගොඩක් කලකට ඔය වගේ නඩු සමත මණ්ඩලෙ යොමු කිරීමක් කරනවා. ඒකෝර සමත මණ්ඩලෙදී ගොඩක් කලකට මිනිස්සුන්ට සමහර වෙලාවට කියනවා මේක නඩු මාර්ගයට යන්න එපා මෙම මුදලක් දීලා සමත වෙන්න යා කාට සමහරවට බලපෑම් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් සමහරවට සමහර පුද්ගලයන්ට මුදල් නොමැති කම නිසා නොදන්නා කමට අධිකරණ ඉදිරියට එන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් එහෙම මුදල් නොමැති කම හරි මොනවා හරි හේතුවක් තියෙනවා නම් නීති ආදර්ශයේ කියලා එකක් හදලා තියෙනවා. ඒකෙදි ආර්ථික අපහසුතා තියෙන අයට නොමිලේ නීති සහාය ලබා දෙනවා. ඉතින් එහෙම Tamanට කවුරුත් බල කළාට සමත වෙන්න කියලා මුදලක් අරන් මේක අවසන් කරගන්න කියලා එහෙම කළාට ඒ වගේ දේවල්ට Tamanට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒ වගේ දේවල්ට යොමු වීම ඇතරම පුද්ගලයා හිතනවා නඩු යන එක නඩු කාලයක් යනවා ඒ නිසා මේ අපිට යුක්තියක් ඕනේ නැහැ වියදම් යයි ඒ වගේ කියලා හිතනවා. ඒනට අර ඒක නිසා ගොඩක් වෙලාවට මිනිස්සු Tamanට යුක්ති ඉෂ්ට කරගන්න තියෙන අවස්ථා ගොඩක් වෙලාවට නැති කරගෙන ඉඳලා ගොඩක් වෙලාවට අපි දකිනවා ඔය බැංකු නඩු බැංකු වලදී සමහර වෙලාවට අධිකතර පොලියක් අරගෙන මිනිස්සුන්ට නඩු පවරීම් සිදු කරන. එතකොට සමහර ලාවට ඒ පොලි මුදල් සම්බන්ධයෙන් ඒගොල්ලෝ දන්නේ නැති අවස්ථා තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් ඒගොල්ලෝ ඒ පුද්ගලගේ හිස් පිළියෙලි වලට අස්සන් අරන් තියන්නේ පොලි මුදල් ගණන් බලලා නැහැ. කියපු පොලි මුදල් මේ අය කරලා තියෙන. ඉතින් ඒ වගේ දේවල්දී ඒගොල්ලෝ හිතනවා ඒ අයට අධිකරණයේ සහනයක් ලබා ගන්න බැහැ කියලා. නමුත් ඕන තරම් අවස්ථා තියෙනවා අධිකරණයට ඇවිල්ලා තමුන් එකක උනේ මේ පොලි අනුපාතිකේ නමුත් බැංකු අය කරලා තියෙන මේ පොලි අනුපාතිකේ ඒ වගේ කියලා අධිකරණයේ සහන ලබා ගන්න පුළුවන්. අනිත් නීතිය තියෙනවා මේ කියන්නේ ඒ අය කරන්න පුළුවන් පොලි අනුපාතිකේ වගේ දෙගුණයක් අය කරන්න බෑ. ඒ වගේ ගොඩාක් පිළිසන්න තියෙනවා. ඉතින් අර ගොඩාක් කරන්නේ මේ නීතිය නොදන්නා කම නිසා පුද්ගලයෝ හිතනවා නීතිය ඉදිරියට යන්න නොහැකි අපිට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැති වෙයි කියලා ඒ සහන ලබා ගන්න. අපි දකින උසාවිවල හරියට දානවා අර චුද්ද මුල්ලේනාය සම්බන්ධයෙන්. ඉතින් අර කාන්තාවන්ට ගොඩාක් අසාධාරණ වෙලා තියෙනවා ඒ ණය අය කර පොලි අය කර ගන්න ක්‍රමය අනුව. ඉතින් ගොඩක් වෙලාවට ඒ කාන්තාව ඒවට අධිකරණ ඉදිරියට එන්නේ නැහැ. සමහර කාන්තාව දිවිනසා ගන්න තත්ත්වයට පවාපත් වෙලා තියෙනවා ඒ වෙලාවට සිද්ධ සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේ දේවල් වලට අධිකරණයේ සහන ලබා ගන්න පුළුවන් යුක්ති ඉෂ්ට කරනවා අධිකරණ වලින්. ඉතින් අර අධිකරණ වලට එන්න පුද්ගලයෝ මැරි වෙන්නේ මොන හේතුවක්ද කියලා මම දන්නේ නැහැ. ඇත්තටම ඒ දේවල් වලට ඇවිල්ලා Tamanට යුක්ති ඉෂ්ට කරගන්න අවස්ථා තියෙද්දි නීතිය නොදන්නා කමට තමයි මේ ගොඩක් වෙලාවට විවිධ පුද්ගලයන් මාර්ගයේ මේ අසාධාරණ කම් වලට ගොඩක් වෙලාවට මිනිස්සු ලක් වෙලා තියෙන්නේ කියලා ඇත්තටම අපි දකිනවා ගොඩක් මේ වෙලාවට සිද්ධ දකිද්දි. අපගේ මේ වැඩසටහනට සහභාගී වුණු කොළඹ නීතිවේදී ගෞරව විශේෂ උපාධිධාරී සුරංග රන්දිනි මහත්මිය බෙහෙවින් ඉස්සුරන්දන අපගේ මේ වැඩසටහනේ ඔබ යම්කිසි කෙනෙක්ට යම්කිසි නීති උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉතා ආදරෙන් ආරාධනා කරන අපගේ වැඩසටහන නරඹන්නට කියලා ඒ වගේ මම මෙතුමියගේ දුරකථන අංකයත් මම මේ වැඩසටහනේ ලබා දෙන්නට ඔබට පොරොන්දු වෙනවා. ඔබට යම්කිසි නීතිමය ප්‍රශ්නයක් තියෙනවා නීතිමය කුමනම ගැටලුවක් තිබෙනවා නම් ඇය ඉතා කාරුණිකව ඔබගේ ප්‍රශ්නයට මැදිහත් වෙලා ඔබට අවශ්‍ය කරන සෑම නීතිමය ප්‍රශ්නයක් විසඳා දීමට
ඇයිතම දක්ෂතාවයක් හබවනවා. ඉතම දක්ෂ රීතිඥවරයා. ඉතින් අද දවසේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබට අපගේ වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන්.